බඳවා ගැනීම ආරම්භ කර ඇත. විමසීම් 0772-6655 ස්ලිට් ඇකඩමි. ගණේව් ගණේව්! අකුලා ගණේව්! වැඩි කළ බිල! අකුලා ගණේව්! දිනු පිටියේ කොට දිනියාව මැල්ලබිග දෙරණ සම්දේදී අද මෙම විරෝධතාව පැවතුනේ. ඉහළ ගිය බෙදලි බිලට විරෝධය පළ කරමින්. බෙදලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය මේ සංවිධාන කර තිබුණා. එක හනින් මේ කියන්නේ මේ නව විදුලි බිල ගෙවන්න බෑ අකුල ගනියු කියලා කියන්නේ තමයි අපි ආවේ අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේද විදුලි ගාස්තුව ඉහළ නැංවීමට එරෙහිව අද කළුතරදී විරෝධතාවක නිරත වුණා අද රනිල් වික්‍රමසිංහ 190ට අඩුවේ 100ට 100කට වැඩිය විදුලි බිල එයා ඉහළ දමලා තියෙනවා රටේ ජනතාවගේ බඩයට පහර දෙමින් ඔහුට හිතන හිතන දේවල් කරගෙන යනවා විදුලිය ගස්තු ඉහළ නැංවීම සහ ජීවන වියදම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගෙනමින් අඹන් පිටියේදී මෙම විරෝධතාව පැවැත්ුණා. ඒ සංවිධාන කළේ ජාතික ජන බලවේගය විසින්. අද මාසික වැඩෙන් ජීවත් වෙන මිනිස්සුන්ට ලයිට් බිලක් ගෙවනවා තියා ලයිට් ඕෆ් කරලා නැවත සදාහටම අඳුර ඉන්න වෙන තත්ත්වයක් තමයි පත් කරලා තියෙන්නේ. ජාතික ජන බලවේගය මගින් සංවිධාන කරන ලද තවත් විරෝධතාවක් අද අනුරාධපුරයේදී පැවැත්ුණා. ඒ විදුලි බිල පහත ගමන් ලෙස ඉන්නවා. මිනිසුන්ට තමන්ගේ දරුවා පාසල් ලවා ගන්න විදියක් නැහැ, ඉස්පිරිතාලේ බෙහෙත් ටික නැහැ, තමන්ට තියෙන ගොවිතැන කරලා ගන්න වී ටික විකුණ ගන්න සහතික හරි මිලක් නැහැ. ජාතික ජන බලවේගය සංවිධානය කළ තවත් විරෝධතාවක් අද මාතර වල්ගම දීප වැතුණා. ජනතාව සූරා කරන්න එපා, අපටයි ඉති ඡන්දය අපට දියවු. ජීවන වියදමට එරෙහිව ජාතික ජන බලවේගය සමාජිකින් මෙම විරෝධතාව පැවැත්වුවේ මාමණැල්ල නගරයේදී. දැවැන්ත බදුබරක් ජනතාව මත පටවලා තියෙනවා. බරන්න බැරි මට්ටමේ විදුලි බුරක් පටවලා තියෙනවා. මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ජනතාව මත විවිධ ආකාරයේ පීඩනයන් පටවමින් තමයි ඉන්නේ. අද පස්වරුවේ මාතර දෙවිනුගුරු ප්‍රාදේශීය සභාව ඉදිරිපිටට රැස් වූ දිවිවරින් පිරිසක් විදුලි බිල ඉහළ යාමට එරෙහිව මෙලෙස විරෝධය පළ කළා. ආණ්ඩුවට රුපියල් 2000 තිබිච්ච විදුලි බිල 5000 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ එක්කම අයිස් බිල රුපියල් 100කින් වැඩි වෙලා තියෙනවා. එතකොට යාත්‍රා හිමිකරුවෙක් විදුලි බිල වෙනුවෙන් රුපියල් 20000ක් වෙන් කරන්න වෙලා තියෙනවා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමග